ඕපොසිටිව් වකුගඩුවක් ඕනේ. AB පොසිටිව් රුධිර ටිකක් ඕනේ. මේ විදිහ දැන්නුයින් ඔයාලා ඕන තරම් දැකලා ඇති TV එකේ social media වල පත්තරේ යන. හරිද? මොනවද මේ A positive, B positive, O positive, AB negative මේ මොනවද? මෙන්න මේවට අපි කියනවා රුධිර කාණ්ඩ කියලා. රුධිර කාණ්ඩයක් කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ රුධිර జాතියක්. එහෙම නැත්නම් අපි කියනවා blood group එකක් කියලා. හරිද? හරි. එතකොට අද කතා කරන්න හදන්නේ කිමක් රුධිර කාණ්ඩ කිරීම ගැන. ඒ කියන්නේ මේ රුධිරය කොහොමද අපි AB AB ගාලා බෙදන්නේ කියන එක ගැන අපි කතා කරන්න හදන්නේ. හරි. එතකොට ඔක්කොම කියන්න කලින් මම පොඩ්ඩක් බෝඩ් එකේ ලියාගත්තා. මොකද මේක ඉක්මනට කියාගෙන යන්න පුළුවන් නිසා. හරි. මෙහෙම. රුධිරයක් ගත්තොත් රුධිරයේ තියෙන රතු රුධිරාම. එහෙම නැත්නම් අපි කියනවා red blood cell RBC. හරිද? හරි. එතකොට කෙටියෙන් අපි කියනවා RBC කියලා. මේ රතු රුධිරාණුව ගත්තොත් මේ රතු රුධිරාණුවේ සයිලෝප්ලාස්මය මතුපිට. හරිද? සයිලෝප්ලාස්මය මතුපිට තියෙනවා ග්ලයිකොප්‍රෝටීන්. එක එක జాතිය ග්ලයිකොප්‍රෝටීන්. හරිද? ඒ ග්ලයිකොප්‍රෝටීන් කියන්නේ මොකද? ග්ලයිකෝ කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක්. ප්‍රෝටීන් කියලා කියන්නේ ප්‍රෝටීන් කාණ්ඩයක්. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩේ ප්‍රෝටීන් කාණ්ඩේ එකතුනම එක ග්ලයිකොප්‍රෝටීන් එකක් කරනවා. හරි. ග්ලයිකොප්‍රෝටීන් තියෙනවා. මෙන්න මේ ග්ලයිකොප්‍රෝටීන් එක 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 జాතිය ග්ලයිකොප්‍රෝටීන් තමයි තියෙන්නේ. අපි මේවට පොදුවේ කියනවා ප්‍රතිදේහ ජනක කියලා. හරිද? හරි. එතකොට අපි මෙතෙන්දි කතා කරන රුධිර කාණ්ඩ වෙන්නේ ABO රුධිර ඝන කාණ්ඩ. එහෙම නැත්නම් ABO රුධිර ඝන වර්ගීකරණය. හරිද? එතකොට අපිට මෙන්න මේ රුධිර කාණ්ඩ වලට අදාළව වැදගත් වෙන ප්‍රතිදේහ ජනක ටිකක් තියෙනවා. ඒවා තමයි A සහ B කියන ප්‍රතිදේහ ජනක. හරිද? එතකොට මොකක්ද මම කිව්වේ රතු රුධිරාණුවක් ගත්තත් රතු රුධිරාණුවේ ග්ලයිකොප්‍රෝටීන් జాති ටිකක් තියෙනවා. ඒවට අපි කියනවා ප්‍රතිදේහ ජනක කියලා. අපි මෙතනදී කතා කරන ABO රුධිර ඝන වර්ගීකරණයේදී අපිට වැදගත් වෙනවා A කියන ප්‍රතිදේහ ජනකයත් B කියන ප්‍රතිදේහ ජනකයත්. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිදේහ ජනකයට අපි කියන නමක් ඇග්ලුටිනෝජන් කියලා. ඇන්ටිජන් නෙමෙයි ඇග්ලුටිනෝජන්. මෙතෙන්දී අපි කියනවා ඇග්ලුටිනෝජන්. හරිද? හරි. එතකොට ඇග්ලුටිනෝජන් කියලා කියන්නේ ප්‍රතිදේහ ජනකයක්. ජනකයක් නිසා තමයි ජන් අකුරු ඇවිල්ලා තියෙන්නේ. හරිද? ජනකයක් නිසා ජන් අකුරු ඇවිල්ලා. අකුරු දෙක. හරිද? හරි. එතකොට අපිට ප්‍රතිදේහ ජනක විදිහට A සහ B ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව එකක් ඉන්න ප්‍රතිදේහ. දැන් මෙච්චරලා මේ 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 ටික කතා කරේ අපි රතු රුධිරාණුක සයිලෝප්ලාස්මයේ තියෙන ග්ලයිකොප්‍රෝටීන් එකක් ගැන. දැන් රුධිරය ගත්තොත් රුධිරයේ තියෙන ප්ලාස්මාව කියලා එකක්. රුධිරයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් සයිල සහ ප්ලාස්මාව කියලා. ඒකේ ප්ලාස්මාව කියන එක ඇතුලේ ඉන්නවා ප්‍රතිදේහ කියන සෙට් එකක්. ප්‍රතිදේහ කියන වචන වලහලා තියෙනවානේ. එතකොට මෙන්න මේ රුධිර කාණ්ඩ කිරීමේදී රුධිර කාණ්ඩ ගොඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ABO රුධිර ඝන වර්ගීකරණය කියලා එකක් තියෙන පුළුවන්. ඊට අමතරව තව ගොඩක් රුධිර ඝන වර්ගීකරණ ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ABO රුධිර ඝන වර්ගීකරණය. එතනදී අපිට වැදගත් වෙනවා රුධිරයේ තියෙන ප්‍රතිදේහ කියලා ජාතියක්. මේ ප්‍රතිදේහ ගත්තොත් ප්‍රතිදේහ වලට කියන අනිත් වචන තමයි ඇග්ලුටිනීන් කියලා කියන්නේ. එහෙනම් ඇග්ලුටිනීන්. ඇග්ලුටිනීන් ගත්තොත් මේක ඇග්ලුටිනෝජන්. මෙයා ඇග්ලුටිනීන්. හරිද? නෝජන් කියලා කියන්නේ ජනක. එහෙම මතක තියාගන්න. හරිද? හරි. ප්‍රතිදේහ කියන එක කියන්නේ කොහෙද? රුධිර ප්ලාස්මාවේ. හරි. රුධිර ප්ලාස්මාවේ ඉන්න මෙන්න මේ ප්‍රතිදේහ ගත්තොත් ප්‍රතිදේහ જાති දෙක. ප්‍රතිදේහ જાති දෙක මොනවද? ප්‍රති A, ප්‍රති B. එහෙම නැත්නම් අපි කියනවා anti A anti A නෙමෙයි හොඳේ. anti A මෙයා anti B. anti A කියුවම කොල්ලොන්ට නම් හරි ආසයි. හරිද? කොල්ලෝ ඉන්නෝ නැහැ කියලා කරගමු. හරිද? හරි කොහොම හරි anti A නෝයි anti B නෝයි කියලා දෙකක් තියෙනවා. හරිද? හරි. එතකොට anti කියලා කියන්නේ ඔය ඉන්න anti ලා නෙමෙයි. anti කියලා කියන්නේ ප්‍රති කියන වචන. හරිද? හරි. එතකොට ප්‍රතිදේහ ජනකයි ප්‍රතිදේහයි කියලා දෙන්නේ කියනවා. මෙන්න මේ ප්‍රතිදේහ ජනක සහ මෙන්න මේ ඉන්න ප්‍රතිදේහ මත තමයි අපි රුධිරය කාණ්ඩ කරන්නේ. හරි. අපි ප්‍රධාන වශයෙන් කතා කරන රුධිර කාණ්ඩ කිරීම තමයි ABO කියන එක. ABO රුධිර කාණ්ඩ කිරීම. ABO රුධිර කාණ්ඩ කිරීමේදී අපිට හම්බ වෙන රුධිර කාණ්ඩ හතරක්. එකක් තමයි A රුධිර කාණ්ඩය. අනිත් එක B රුධිර කාණ්ඩය. අනිත් එක මේ අකුරු දෙකම එකතු කරාම AB රුධිර කාණ්ඩය. අනිත් එක නම් O රුධිර කාණ්ඩය. එතකොට රුධිර කාණ්ඩ හතරයි. A B AB O. හරිද? හරි. එතකොට මේ රුධිර කාණ්ඩ ගත්තොත් මෙන්න මේ වගේ මං කියවන මේ රුධිර කාණ්ඩ බෙදන්නේ මෙන්න මේ ඉන්න ඇග්ලුටිනෝජන්ට මෙන්න මේ ඉන්න ඇග්ලුටිනීන්ට සාපේක්ෂව කියලා. හරි. එහෙනම් මෙන්න මේ ඇග්ලුටිනෝජන් සහ ඇග්ලුටිනීන්ට සාපේක්ෂව මේක ගත්තොත් මොකක්ද වෙන්නේ බලමු. රුධිර කාණ්ඩයේ විදිහට අපි ගන්නවා A. රුධිර කාණ්ඩයේ විදිහට A ගත්තොත් රුධිර කාණ්ඩය A වෙන්නේ කොහොමද?
එයාගේ රුධිරයේ රතු රුධිරාණුවල එයාගේ රුධිරයේ රතු රුධිරාණුවල තියෙන ග්ලයිකොප්‍රෝටීන් එක එහෙම නැත්නම් ප්‍රතිදේහ ජනකය ඒ වුණා. එහෙනම් රුධිර කාණ්ඩය ඒ වෙන්නේ එයාගේ ප්‍රතිදේහ ජනකය ඒ තිබුණොත්. එහෙනම් මෙන්න ප්‍රතිදේහ ජනකය ඒ වෙච්ච වළියට අපිට කියන්න පුළුවන් රුධිර කාණ්ඩය ඒ කියලා. එහෙනම් B වුණොත් මොකද වෙන්නේ? B වුණොත් B. එහෙනම් ප්‍රතිදේහ ජනක A-නුයි B-නුයි දෙන්නම ඉන්න දවසට අපිට කියන්න පුළුවන් AB කියලා. දෙන්නම ඉන්න දවසට නෙමෙයි දෙන්නම ඉන්න කෙනාගේ. එහෙනම් එක මිනිස්සෙක්ගේ ප්‍රතිදේහ ජනකය A විතරයි නම් තියෙන්නේ. ප්‍රතිදේහ ජනකය A නම් ඌ A රුධිර ගණේ. ප්‍රතිදේහ ජනකය B නම් ඌ B රුධිර ගණේ. AB කියලා දෙකම තියෙනවා නම් ඌ AB රුධිර ගණේ. මරකේ කියන්නේ මොකෙක්වත් නැහැ. මොකෙක්වත් ඇති වුණා මොකද්ද කියන්නේ? අපි කියනවා මොකෙක්වත් නැහැ. ඕ රුධිර ගණේ. හරිද? එහෙනම් රුධිර කාණ්ඩය බෙදන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ඉන්න ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ මතර මතක තියාගන්න මෙන්න මේ ප්‍රතිදේහ ජනකය A නම් රුධිර කාණ්ඩය A. ප්‍රතිදේහ ජනකය B නම් රුධිර කාණ්ඩය B. ප්‍රතිදේහ ජනකය AB නම් රුධිර කාණ්ඩය AB. ප්‍රතිදේහ ජනකය O නම් රුධිර කාණ්ඩය O. හරිද? හරි. ඔන්නෝ විදිහට තමයි බෙදන්න පුළුවන්. හරිද? ඕනේ මෙන්න මෙතන මම කිව්වේ ප්‍රතිදේහ ජනකෙක් නැත්තම් මොකද? හරි. එතකොට ප්‍රතිදේහ ජනකය A නම් A, B නම් B, AB දෙකම තියෙනවා නම් AB මොකක්වත් නැත්තම් O. හරිද? හරි. එතකොට මොකක්ද මේ ප්‍රතිදේහය කියලා කියන්නේ? ප්‍රතිදේහය කියලා කියන්නේ මෙන්න මේක. ඇත්තටම කිව්වොත් මේ ප්‍රතිදේහ ජනකයි ප්‍රතිදේහයයි කියලා කියන දෙන්නා එකිනෙක අනුපූරකයි. ඒ කියන්නේ මොකද්ද? හිතන්න මෙහෙම ප්‍රතිදේහ ජනකය කියන එක හරියට නිකන් මෙන්න මේ වගේ කියලා හිතන්නකෝ. අනිත් උදාහරණයක් විතරයි. ජනකය මෙන්න මේ වගේ නම් ප්‍රතිදේහය මෙන්න මේ වගේ. මෙතෙන්ට ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ප්‍රතිදේහ ජනකය A නම් anti A anti A කියන එක නම් මේ වගේ. හරිද? ඒ කියන්නේ මොකද්ද? A රුධිර ගණයට ඒකම නැත්තම් A කියන ප්‍රතිදේහ ජනකයට anti A ප්‍රති A කියන ප්‍රතිදේහය මැච් වෙනවා. හරිද? මෙයාට මෙයා ගැලපෙනවා. ඒ කියන්නේ වැරදිලා හරි මෙන්න මේ ප්‍රතිදේහ ජනකය මෙන්න මේ ප්‍රතිදේහි සෙට් වෙච්චලාට මොකද වෙන්නේ? ඒ දෙන්න හැප්පෙනවා. ඒ දෙන්න ඇලවෙනවා. ඒ දෙන්න ඇලුණාම මොකද වෙන්නේ? ඒ දෙන්න ඇලුණාම එතන ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න රුධිර කාණ්ඩයක් ගනිද්දි සමාන ප්‍රතිදේහ ජනකෙවත් සමාන ප්‍රතිදේහෙවත් ඉන්න බෑ. ඇයි? රුධිර කාණ්ඩයක් ගනිද්දි සමාන ප්‍රතිදේහ ජනකේ සමාන ප්‍රතිදේහි දෙන්නම එකට හිටියොත් මොකද වෙන්නේ? ඒ දෙන්න සෙට් වෙනවා. මේ සිස්ටම් එකම තමයි B වලටත් තියෙන්නේ. මේ සිස්ටම් එකම තමයි AB එකක් තියෙන්නේ. මේ සිස්ටම් එකම තමයි O වලටත් තියෙන්නේ. එතකොට කවුරු හරි ප්‍රතිදේහ ජනකයෙක් හිටියොත් එයාට ගැළපෙන ප්‍රතිදේහයේ හිටියොත් මොකද වෙන්නේ? ජනකයයි දේහයයි සෙට් වෙනවා. ඒ රුධිරය තියෙන විදිහක් නැහැ. ඒ අදාළ වෙන රුධිරය තියෙන විදිහක් නැහැ. ඒක නිසා මෙතෙන්දී හැදෙලා තියෙනවා මෙහෙම. දැන් අපි කතා කරා ප්‍රතිදේහ ජනකේ. A තිබුණොත් A රුධිර ගණය. හරි. A තිබුණොත් A ප්‍රතිදේහ ජනකයේ තිබුණොත් anti A එහෙම නැත්නම් ප්‍රති A තියෙන්න පුළුවන්ද? ප්‍රති A තියෙන්න බෑ. ප්‍රති A තිබ්බොත් මොකද වෙන්නේ? උන් දෙන්න සෙට් වෙනවා. සෙට් වෙන විදිහට තියන්නේ නැහැ. එහෙනම් මූගාමින ප්‍රතිදේහය කවුද? anti B. මොකද? anti A තිබ්බොත් කේස් ඒක නිසා මෙයා ගාව anti B ඉන්නවා. අවුලක් තියද? නැහැ. හරිද? B රුධිර ගණය ගත්තොත් ජනකය B B ඉන්න නිසා anti B ඉන්න පුළුවන්ද? B ඉන්න බෑ. එහෙනම් ඉන්න පුළුවන් anti A. anti AB කියලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නගෙන් කවුරු හරි ඉන්නවා නම් anti A ඉන්නවා නම් A රුධිර ගණය ඇතුළේ ඉන්න බෑ. anti B ඉන්නවා නම් B රුධිර ගණය ඇතුළේ ඉන්න බෑ. ඒ කියන්නේ ජනකය A වුණොත් anti Aට ඉන්න බෑ. ජනකය B වුණොත් anti Bට ඉන්න බෑ. ඒක නිසා A රුධිර ගණය ඇතුළේ තියෙන්නේ B රුධිර sorry B ප්‍රතිදේහය B රුධිර ගණය තියෙන්නේ A ප්‍රතිදේහය. හරි. ඒ බිරුධිර ගණය ගත්තොත් මාර්ගෙක්ස් එක. ඒත් ඉන්නවා බීත් තියෙනවා. ඒක නිසා අපි කියනවා මෙලෝ ප්‍රතිදේහයක් විතර නැහැ. ඒ කියන්නේ anti Aත් නැහැ, anti Bත් නැහැ. anti ලා දෙන්නව නැහැ. හරිද? එහෙනම් anti A, anti B දෙන්නව නැහැ විතර. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා ඕරුධිර ගණයට. ඕරුධිර ගණය ප්‍රතිදේහ ජනක මෙලෝ එකෙක් නැහැ. මොකෙක්වත් නැහැ. ප්‍රතිදේහ ජනක ඕරුධිර ගණය ඇතුලේ මොකෙක්වත් නැත්තම් මෙයාට ප්‍රතිදේහ විදියට ඕන කෙනෙක් ඉන්න පුළුවන්. ඇයි? මෙයා නැත්තම් ජනකයෙක් නැත්තම් මොන දෙයක් ඉන්න පුළුවන්? ඕනම දෙයක් ඉන්න පුළුවන්. ඇයි? ජනකයයි දෙයයි තමයි සෙට් වෙන්නේ. ගැළපෙන ජනකයයි ගැළපෙන දෙයයි හිටියොත් සෙට් වෙනවා නම්
ජනකයෙක් නැත්තම් දේහ කොච්චර හිටියත් අවුලක් නැහැනේ. ඇයි ජනකයයි දේහයයි සෙට් වෙන්න ඕන? දේහයයි දේහයයි සෙට් වෙන්නේ නැහැනේ. ඒක වෙනම සීන් එකක් නේ. හරි. ඒක නිසා ජනකයයි දේහයයි විතරයි නම් සෙට් වෙන්නේ. ජනකයා සීන් එකෙන් අයින් වෙලා නම් දේහ කැමති කෙනෙක් ඉන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා ඕරුදිර ගැන තුලේ AB දෙන්නම ඉන්නවා කියලා. ඒක නිසා කියනවා NTAB දෙන්නම ඉන්නවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රති B ප්‍රති A ප්‍රති AB දෙන්නම ඉන්නවා. හරිද? හරි. ඔන්නම විදිහට තමයි AB ABO කියන රුධිර කාණ්ඩ ටික බෙදන්නේ. හරිද? හරි. ඊයේ වස මම යනවා තව එක වැඩක් තියෙනවා. ඒකට අපි කියනවා රීසස් පද්ධතිය කියලා. රීසස් පද්ධතිය කියන්නේ මොකක්ද? රීසස් පද්ධතිය කියලා කියන්නේ මෙන්න මේ වගේ තව රුධිර කාණ්ඩ කිලීමක්. හරිද? මේක ABO පද්ධතිය, මේක රීසස් පද්ධතිය. හැබැයි අපි කතා කරනකොට මේ ABO නුයි රීසස් උයි සෙට් කළා තමයි කතා කරන්නේ. හරිද? හරි. මොකක්ද වෙන්නේ? රීසස් පද්ධතිය තර විදිහම තමයි. ඉන්නවා ග්ලයික ප්‍රෝටීන් జాතියක් ප්‍රතිදේය ජනක එහෙම නැත්නම් ඇග්ලුටිනෝජන් එකක් ඉන්නවා. එයාට අපි කියනවා රීසස් සාධකය කියලා. රීසස් සාධකය කියලා කියන්නේ ප්‍රතිදේය ජනකයක්. මේ රීසස් සාධකයේ හිටියොත් අපි කියනවා රීසස් ධනයි කියලා. එහෙම නැත්නම් පොසිටිව් කියලා. හරිද? රීසස් සාධකය ප්‍රතිදේය ජනකයක් විදිහට හිටියේ නැතොත් අපි කියනවා එයා නෙගටිව් කියලා. ප්‍රතිදේය ජනකය හිටියොත් පොසිටිව් නැති වුණොත් නෙගටිව්. හිටියොත් පොසිටිව් නැති වුණොත් නෙගටිව්. හරි. එහෙනම් අර කතාව විදිහම තමයි. ඒ හිටියොත් ඉන්න ඕන B නේ. ඒ වගේ මෙතන රීසස් සාධකය හිටියොත් ප්‍රතිදේය තියෙන මොනවද? ප්‍රතිදේය තියෙන්න බෑ. එහෙනම් ප්‍රතිදේය නැත. රීසස් සාධකය නැත්තම් ප්‍රතිදේය තියෙන්න පුළුවන්ද? තියෙනවා. ඇයි? ප්‍රතිදේය ජනකයෙක් නැත්තම්. එහෙනම් නැත්තම් රීසස් සාධකය කියලා කියන්නේ ප්‍රතිදේය ජනකයක්. ජනකයා නැත්තම් ඕන දෙයකට ඉන්න පුළුවන්. එහෙනම් දෙලේ ඉන්නවා. හැබැයි ජනකයන් කියොත් දෙයෙ ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. හරිද? අන්නේ විදිහට අවසානයේදී ABO රුධිර ඝන වර්ගීකරණයයි රීසස් කාණ්ඩයයි සෙට් කරලා හදලා තිනවා රුධිර ඝන සෙට් එකක් ABO කියන එකට පොසිටිව් නෙගටිව් එකතු කරලා. ඒ කියන්නේ මොකද්ද? ඒ රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් එකතු වෙනවා. ඒ පොසිටිව්. ඒ රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් නැතුව හිටියොත් ඒ නෙගටිව්. ඒ රුධිර කාණ්ඩයට සෝරි B රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් තිබ්බොත් B පොසිටිව්. B රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් නැති වුණොත් B නෙගටිව්. AB රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් තිබ්බොත් AB පොසිටිව්. එහෙම නැති වුණොත් නෙගටිව්. O රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් තිබ්බොත් O පොසිටිව්. O රුධිර කාණ්ඩයට රීසස් සාධකයක් තිබ්බේ නැතොත් O නෙගටිව්. හරිද? එහෙනම් මෙන්න මේ විදිහට අපිට රුධිර කාණ්ඩ ගොඩාක් බෙදාගෙන යන්න මුළු. හරි. එතකොට ඔන්න ඔතනට ගහන්න තේරෙන්නේ නැහැ. ඊළඟට දැන් මෙතන ඔයාලා අර අහලා තියෙනවානේ O පොසිටිව් රුධිර ඕන. එහෙම නැත්නම් AB පොසිටිව් වකුගඩුවක් ඕන. ගොඩක් වෙලාවට රුධිරය සහ වකුගඩුව සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඇයි අපි වකුගඩුවක් ගාවගත්තේ උතන්ට? වකුගඩුවක් ගාවගත්තේ ඕනම අවයවයක් ගත්තොත්. අපේ දේහයේ තියෙන 90% විතරම 99% විතරම අවයව ගත්තොත් ඒවට රුධිර සැපයීමක් තියෙනවානේ. උදාහරණයක් විදිහට ඇස් විතරයි අපිට එහෙම දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් දන් දෙනවා කියන එකක් ආවා තියෙනවානේ. ඇස් විතරයි ඇස් වල ස්වච්ඡය කියන එක කෙනා විතරයි රුධිර සැපයීමක් නැතුව ඉන්නේ. ඉතුරු හැම එකකටම රුධිර සැපයීමක් තියෙනවා. රුධිර සැපයීමක් රුධිරය ගෑවිච්ච හැම කෙනාගේම වෙන කෙනෙක්ට සෙට් කරද්දී අපි අනිවාර්යයෙන්ම රුධිරය ගැලපීමක් කරන්න ඕන. රුධිර කාණ්ඩ ගලපන්න ඕන. රුධිරය ගැලපීමක් කරන්න ඕන. අපි ඒකට කියනවා ක්‍රොස් මැච් කරනවා කියලා. හරිද? ඉංග්‍රීසි වලින් කියනවා ක්‍රොස් මැච් කරනවා. අවුලක් තියද? නෑනේ. ක්‍රොස් මැච් කරනවා. හරිද? එතකොට බලන්න මෙහෙම දැන් ඔන්න මට ලේ ඕන. හරිද? හරි. මට ලේ ඕන. මෙතන ඉන්නවා තව කෙනෙක්. එයා කැමති මට ලේ දෙන්න. එයා කැමති වෙච්ච පළියට මට ලේ ගන්න පුළුවන්ද? බැ. ඇයි බැරි? මෙන්න මේ ප්‍රතිදේය ජනක ප්‍රතිදේය කේස් එක නිසා. හිතන්නකෝ මම ඒ රුධිර කාණ්ඩේ කියලා. මම ඒ රුධිර කාණ්ඩේ නම් මට රුධිරය දෙන්න ඕන ඒ රුධිර කාණ්ඩේ කෙනෙක්ව තමයි ගොඩක් කළාට. ඇයි? B රුධිර කාණ්ඩෙන් දුන්නොත් මොකද වෙන්නේ? B රුධිර කාණ්ඩෙන් දුන්නොත් මාර්ගයස් එක. මොකද? එයාගේ කට්ටිය දීපු ගමන් මෙන්න මේ කට්ටියව ගැලපෙනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? මෙහෙමයි වෙන්නේ. අපි කියනවා දෙන කෙනාට දායකයා කියලා. රුධිරය දෙන කෙනා දායකයා. රුධිරය ගන්න කෙනා ප්‍රතිග්‍රාහකයා. දෙන කෙනා දායකයා, ගන්න කෙනා ප්‍රතිග්‍රාහකයා. අපි මම ගන්න කෙනා, මෙතන ඉන්න කෙනා දායකයා. දායකයයි ප්‍රතිග්‍රාහකයයි. දායකයා ගත්තොත් දායකයාගේ අපි බලන්න ඕන ප්‍රතිදේහ ජනක. හරිද? දායකයන්ගේ අපි බලන්න ඕන ප්‍රතිදේහ ජනකය. ප්‍රතිග්‍රාහකයන්ගේ බලන්න ඕන අපි ප්‍රතිදේහය.
හරි ඒ කියන්නේ මොකක්ද දායකයා ගත්තොත් දායකයා කියලා කියන්නේ දෙන කෙනානේ දෙන කෙනාගේ රතු දිරාන වල තියෙන ග්ලයිකොප්‍රෝටීන් ටික අපේ ඇඟේ තියෙන ප්‍රතිදේයත් එක්ක ගැලපුණොත් මොකද වෙන්නේ ගැලපෙන්න බෑ දායකයාගේ ජනක ලබා ගන්නාගේ දේහ මොකද්ද දෙන කෙනාගේ ජනක ගන්න කෙනාගේ දේහ දෙන කෙනාගේ ජනකයි ගන්න කෙනාගේ දේහයි ගැලපුණොත් මොකද වෙන්නේ එහෙම කරන්න බෑ එතකොට අපි කියනවා රුධිරය ශ්ලේෂණයක් වෙනවා කියලා ඒ කියන්නේ නිකන් කැටි ගැසීමක් වගේ දෙයක් කරනවා හරිද එතකොට මොකද්ද වෙන්න බැරි දායකයාගේ ජනකෙයි ගන්න කෙනාගේ දේහයි ඇයි එහෙම දායකයාගේ ජනකෙයි ගන්න කෙනාගේ දේහයි අපි ගන්නෙ හේතුව තමයි රුධිරය පිටින් ගන්නවා රුධිරය පිටින් ගන්නවා කියලා කියන්නේ මොකද්ද රුධිරය පිටින් ගන්නවා කියලා කියන්නේ අපේ ඇඟට ආගන්තුක ද්‍රව්‍යයක් තමයි ගෙන්න ගන්නෙ හරිද හරි එතකොට දෙන කෙනාගේ රුධිරය ගන්න කෙනාගේ ඇඟට ආගන්තුකයි දෙන කෙනාගේ රුධිරය ගන්න කෙනාගේ ඇඟට ආගන්තුකයි නම් ගන්න කෙනාගේ ඇඟේ තියෙන කවුද වැඩ කරන්න ඕන ප්‍රතිදේහ තමයි වැඩ කරන්න ඕන එහෙනම් දායකයාගේ නෙමෙයි ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහ දැනගන්න ඕන ආගන්තුක ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගන්න එහෙනම් දෙන කෙනාගේ ප්‍රතිදේහ ජනකවලට ගන්න කෙනාගේ ප්‍රතිදේහ ගැලපුණොත් මොකද වෙන්නේ? එතන කේස් එකක් තියෙනවා. ඒක නිසා කවදාවත් ප්‍රතිදේහ ජනකයි ප්‍රතිදේහයි ගලපන්නේ නැත. අපි ඒකට කියනවා කොස්මෙටික් කරනවා කියලා. හරි. එහෙනම් කල්පනා කරලා බලන්න ඒ රුධිර කාණ්ඩයේ තියෙන කෙනාට ඒ රුධිර කාණ්ඩයේ තියෙන කෙනා ප්‍රතිග්‍රාහකයා නම් එයාට රුධිරය ගන්න පුළුවන් කාගෙන්ද? එයාට රුධිරය ගන්න පුළුවන් B ගෙන් ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ඒකේ ඇන්ටි B ඉන්නවා. එතකොට ගන්න කෙනාගේ දේහයයි දෙන කෙනාගේ ජනකයයි තමයි බලන්න ඕන. ගන්න කෙනාගේ දේහයයි දෙන කෙනාගේ ජනකයයි බැලුවොත් ගැලපෙනවා. ඒ බීට දෙන්න පුළුවන්ද? බැහැ. ගන්න කෙනාගේ දේහයයි දෙන කෙනාගේ ජනකයයි ගැලපෙනවා. හැබැයි ඕකට පුළුවන් මේ ඕකේ ජනකයෙක් නැහැ. ඒ බීගේ දේ සෝරි ඒගේ දේහයයි ඉන්නව. අවුලක් නැහැ. ඒට එහෙනම් ඕකෙන් ගන්න පුළුවන්. ඔන්නෑ විදිහට තමයි රුධිරය ක්‍රොස් මැච් කරන්නේ. ඒ විදිහම තමයි රීසස් පද්ධතිය. රීසස් පද්ධතිය වෙන්නේ මොකද්ද? දායකයයි ප්‍රතිග්‍රාහකයයි දෙන්නෙක් ඉන්නවනේ. ප්‍රතිග්‍රාහකයයි ප්‍රතිදේහක. දායකයාගේ සාධකය එහෙම නැත්නම් ජනකය තමයි බලන්න ඕන. හරි. අන්නේ විදිහට තමයි මෙන්න මේ රුධිර කාණ්ඩ අපි එකිනෙකා සමග සංසන්දනය කරලා ගන්නේ. ගොඩක් වෙලාවට මතක තියාගන්න රුධිර කාණ්ඩ ඒ කියන්නේ අපි හිතමුකෝ රුධිරය දෙනවා කියලා. ඒ කියන්නේ මට මම O පොසිටිව් නම් සාමාන්‍යයෙන් මම හොයන්නේම O පොසිටිව් රුධිරයක්. මොකද 100%ක් ගැලපෙන ඒ කියන්නේ හරියටම ගැලපෙන රුධිර කාණ්ඩයක් දෙන එක වඩාත් සාර්ථකයි. මොකද ප්‍රශ්න අඩුයි. හරිද? ප්‍රශ්න අඩුයි. මොකද දැන් අපි හිතමුකෝ O පොසිටිව් එක්කනට තව කෙනෙක්ගේ රුධිරයක් ගන්න පුළුවන් කියලා. O පොසිටිව් කෙනාට O නෙගටිව් කෙනාගෙනුත් රුධිරය ගන්න පුළුවන්. O පොසිටිව් කෙනාට O නෙගටිව් කෙනාගෙනුත් රුධිරය ගන්න පුළුවන් වෙච්ච පළියට අපි හැම වෙලාවෙම O නෙගටිව් ගෙන්න ගන්න ඕන කියලා නීතියක් නැහැ. තමන්ගේ ජාතිම කෙනෙක්ගෙන් ගන්න එක තමයි වඩාත් සුදුසු. වෙන ඔප්ෂන් එකක් නැතිව නම් තමයි වෙන රුධිර ගන්න එකකින් ගන්න පුළුවන් රුධිර ගන්න එකකින් අපි රුධිර ගන්න. ගන්න පුළුවන් අවයවයකින් අපි අවයවයක් ගන්න. හැබැයි අපි ගන්න හැම වෙලාවෙම මතක තියාගන්න ඕන ගොඩක් වෙලාවට 99%ක් වෙලාවල් අපි ගන්නේ සමාන රුධිරය. ඒ කියන්නේ O පොසිටිව් කෙනාට දෙන්න ඕන O පොසිටිව් කෙනෙක්ම තමයි. AB පොසිටිව් කෙනාට දෙන්න ඕන AB පොසිටිව් කෙනෙක්ම තමයි. හරිද? හරි. මම මෙතෙන්දි පොඩ්ඩක් ඒ රුධිර ගණනේ විතරක් සෙට් කරලා පෙන්නන්නම්. ඒ රුධිර ගණනේ වර්ග දෙකක් ඉන්නවා. A පොසිටිව්, A නෙගටිව් කියලා. මෙයාලේ ගත්තොත් ප්‍රතිදේහ ජනකය මොකද්ද? ජනකය වෙන්නේ A. ජනකය වෙන්නේ A. ඊට අමතරව රීසස් සාධකයක් තියෙනවා. හරිද? හරි. ඒ වගේම දේහය ගත්තොත් ඇන්ටිබීනුයි අනිත් එක්ක නේද? රීසස් සාධකේ පොසිටිව් නිසා ජනකය කියන දේහය නැහැ. හරිද? මෙයාගේමද? මෙයාගේ A නෙගටිව් නිසා ජනකය විදිහට ඉන්නවා A. දේහය විදිහට ඇන්ටි බීම තමයි. හරිද? එතකොට නෙගටිව් නිසා රීසස් සාධකය නැහැ. ප්‍රතිදේහ තියෙනවා. හරිද? හිතන්නකෝ මම මෙන්න මුන්දෙන්නව සෙට් කරනවා කියලා. මුන්දෙන්නව සෙට් කරනකොට බලන්න අපි හිතමුකෝ මෙයා ප්‍රතිග්‍රාහකයා, මෙයා දායකයා. ප්‍රතිග්‍රාහකයා විදිහට අපි බලන්න ඕන දේහය, මෙයාගේ දේහය තමයි බලන්න ඕන ප්‍රතිග්‍රාහකයා විදිහට. දායකයා අපි බලන්න ඕන ජනක. එහෙනම් ජනකයි දේහයි ගැලපෙනවද? නෑ නේද? A ට B ගැලපෙන්නේ නෑ. රීසස් සාධකයට අදාළ ප්‍රතිදේහය මෙයා ගාව නෑ. රීසස් සාධකයට අදාළ ප්‍රතිදේහත් මේ දෙන්න ගාව නෑ. ඒක නිසා මතක තියාගන්න A පොසිටිව්ට A නෙගටිව් ගෙන් දෙන්න පුළුවන්.
ඒවගේ මං කිව්වා සමාන කාණ්ඩ තියෙන කට්ටියට. ඒ කියන්නේ ඒ පොසිටිව් කෙනාට අවුලක් නැහැ, ඒ පොසිටිව් කෙනාටම දෙන්න පුළුවන්. අවුලක් නැහැ. හරිද? හරි. ඊට පස්සේ මං යනවා ඕ පොසිටිව් ඕ නෙගටිව් දෙන්නට. ඒ කියන්නේ ඒ පොසිටිව් ඒ නෙගටිව් ඒ පොසිටිව් කෙනාට ඒ නෙගටිව් කෙනාගෙන් ගන්න පුළුවන්. අවුලක් නැහැ. මං ඊට පස්සේ බලනවා ඕ පොසිටිව් කෙනාට දෙන්න පුළුවන්ද? ඕ පොසිටිව් කෙනාට දෙන්න පුළුවන්ද දායකයන් විදිහට? හරිද? දායකයා ඕ පොසිටිව් නම් අපි බලන්න ඕනේ දායකයාගේ ජනකය. ජනකය ගත්තොත් ජනක මුකුත් නැහැ. හැබැයි පොසිටිව් නිසා සාධකය තියෙනවා. එහෙනම් මෙන්න මේකට ගැලපෙන දේ තියෙද බලමුකෝ. ජනක මොකෙක්වත් නැහැ, දේහ හිටියට කමක් නැහැ. ජනක ඉන්නවා, දේහ නැහැ. එහෙනම් මතක තියාගන්න ඒ පොසිටිව් කෙනාට ඒ පොසිටිව් කෙනාට ඒ පොසිටිව් කෙනාගෙන් ගන්න පුළුවන්. ඒ නෙගටිව් කෙනාගෙන් ගන්න පුළුවන්. දැන් මේ කියන විදිහට ඕ පොසිටිව් කෙනාගෙන් ගන්න පුළුවන්. ඕ නෙගටිව් කෙනා ගත්තොත් ඕ නෙගටිව් කෙනා ගත්තොත් රීසසුත් නැහැ, ප්‍රතිදේහ ජනකත් නැහැ. එහෙනම් ඕ නෙගටිව් කෙනාගෙන් ගන්න පුළුවන්. එහෙනම් ඒ පොත් ඔන්නෑ විදිහට තමයි. එතකොට ගන්න කෙනාගේ ජනකය සෝරි ගන්න කෙනාගේ දේහය, දෙන කෙනාගේ ජනකය. ගන්න කෙනා කියලා කියන්නේ ප්‍රතිග්‍රාහකයා, ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහය. ප්‍රයන්නේ ඔක්කොම ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහය. දෙන කෙනාගේ ජනකය, දෙන කෙනාගේ ජනකය, ගන්න කෙනාගේ දේහය, දෙන කෙනාගේ ජනකය, ගන්න කෙනාගේ දේහය. හැම වෙලාවෙම බල 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 අපිට මේක මික්ස් කරගන්න පුළුවන්. කුදිරේ කාණ්ඩ ටික ගලප ගන්න පුළුවන්. හරිද? ඔන්න ඕකේ හෝම්වර්ක් එකක් තියෙනවා. එතකොට ඔන්න ඕකේ හෝම්වර්ක් එකක් තියෙනවා. මොකද්ද හෝම්වර්ක් එක? හෝම්වර්ක් එක තමයි ඔයාලගේ වර්ක්බුක් එකේ තියෙන ලොකු වගුවක්. මොකද්ද තියෙන්නේ? මේ පැත්තට දායකයා, මේ පැත්තට ප්‍රතිග්‍රාහකයා කියලා දාපු ලොකු වගුවක් තියෙනවා. පත්ත සයිස් වගුවක් තියෙනවා. මේ පැත්තට A පොසිටිව් ඉඳලා O නෙගටිව් වෙනකම් මෙහෙම දිගට, මේ පැත්තට A පොසිටිව් ඉඳලා O නෙගටිව් වෙනකම් දිගට වගුවක් තියෙනවා. ඔන්න ඕක තමයි හෝම්වර්ක් එක. ඒ වගුව පුරවන්න. හරිද? ඒ වගුව පුරවලා අපිට එවන්න. හරිද? එතකොට ඒක තමයි හෝම්වර්ක් එක වෙන්නේ. අනිත් වර්ක්බුක් එකේ තියෙන වැඩ ටිකක් කරලා එවන්න ඕන. රුධිරකාණ්ඩ කිරීමේ වර්ක්බුක් එකේ ප්‍රශ්නේ මම අනිවාර්යෙන් බලනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට ඕකට උදව්වක් ගන්න පුළුවන් අපේ රිසෝස් බුක් එකේ තියෙනවා. අපි අමතරව ෆොටෝ එකක් දාලා මෙන්න මේ විදිහට AB රුධිර ඝන වර්ගීකරණය, ABO රුධිර ඝන වර්ගීකරණය පදාලව ගන්න කාගෙන දෙන්න පුළුවන් කාටද කියලා පොඩි වගුවකුත් දාලා තිනවා. මෙන්න මේ වගුවනොත් උදව්වක් ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඒ විතරක් නෙමෙයි, මේ වගේ උදව්ව ගන්න එපා. හරිද? ඒ කියන්නේ ගත්තට කමක් නැහැ. හැබැයි මේ වගේ කොපි පේස්ට් කරන්න එපා වුණොත්. හොඳේ අහු වෙනවා. ඒ නිසා මේ වගේ කොපි පේස්ට් කරන්න එපා. හරිද? හරි. එතකොට තමන් බලලා තමන් හරියට ඉගෙන ගන්න සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන තියරි ටික මෙච්චර. හරිද? මේ ටික දැනගත්තා නම් ඇති. ඊට පස්සේ තව පොඩි කතාවක් තියෙනවා. මම ඒක කියලා මේක ඇරලා කතා කරන්න නවත්තම්. හරි. මොකක්ද? ඒ කතාව වෙන්නේ රීසස් පද්ධතියට. හරිද? රීසස් පද්ධතිය ගත්තොත් මෙහෙම දෙයක් වෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම අම්මා පොසිටිව්. සෝරි. අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා ගත්තොත් රීසස් නෙගටිව්. තාත්තා ඉන්නවා, තාත්තා පොසිටිව්. හරිද? හරි. අම්මයි තාත්තයි නිසා බබෙක් හම් වෙනවා. හම් වෙන බබා මාර කේස් එක හම් වෙන බබාගේ කලලේ පොසිටිව්. හරිද? මේ මම කතා කරන්නේ රීසස් කිය. රීසස් පොසිටිව් කියන්නේ මොකද්ද? රීසස් පොසිටිව් කියලා කියන්නේ සාධකය තියෙනවා ඔන්නෝම. සාමාන්‍යයෙන් මතක තියාගන්න ළමෙක් හම්බෙන්න ඉන්නකොට, ඒ කියන්නේ ගර්භණී කාලයේදී ඒ පොඩි එක ආගන්තුක ද්‍රව්‍යයක් නේ, ඇත්තම නුත ආගන්තුක ද්‍රව්‍යයක් නේ. හරිද? ආගන්තුක ද්‍රව්‍යයක් අපි වුණාට අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් යාව ආගන්තුක ද්‍රව්‍යයක් කියලා දැනගත්තට ඒක නොසලකා හරිනවා. මොකද පොඩි එකව හදා ගන්න ඕන නිසා. හැබැයි බලන්න මෙයා ආගන්තුක ද්‍රව්‍යයක් තමයි. ඇයි? මෙන්න මෙයා හරියට නිකන් ප්‍රතිග්‍රාහකයා වගේ. මෙයා හරියට නිකන් එතකොට දායකයා වගේ. බලන්නකො ප්‍රතිග්‍රාහකයාට අපි බලන්න ඕන ප්‍රතිදේහ, දායකයාට බලන්න ඕන ප්‍රතිදේහ ජනක. දායකයා පොසිටිව් වුණාම රීසස් සාධකයේ ප්‍රතිදේහ ජනකය තියෙනවා. හැබැයි අම්මගේ රීසස් සාධකයට අදාළ ප්‍රතිදේහ තියෙනවා. එහෙනම් මෙයා ගාව ජනකය තියෙනවා, මෙයා ගාව දේහය තියෙනවා. පොඩි කේස් එකක් යනවා. හැබැයි ඒ කේස් එක ඉන්නේ හම්බුණාට පස්සේ. මොකක්ද ඒ ප්‍රශ්නේ? දැන් හිතන්නකෝ ඉස්සෙල්ලම නෙගටිව් රුධිර ඝනයක් තියෙන, එහෙම නැත්නම් රීසස් ඍණ රුධිර ඝනයක් තියෙන අම්මා කෙනෙක්ට රීසස් ධන කියන බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ බබා හම්බුණා කියමුකෝ. ඒ බබා හම්බෙන වෙලාවේදී කලල බන්ධය කැඩිලා එළියට එන්න ඕන. කලල බන්ධයෙන් ගැලවිලා තමයි පොඩි එකා එළියට එන්න ඕන.
කලල බන්ද ගැලවුණාම මතක තියාගන්න අම්මා ගැලේ පොඩි එකා ගැලේ මොකද වෙන්නේ? එකට මික්ස් වෙන්න පටන් ගන්නවා. අම්මා ගැලේ පොඩි එකා ගැලේ එකට මික්ස් වුනොත් මොකද වෙන්නේ? අන්න එන්නේ පොඩි කේස් එකක් එනවා. මොකක්ද එන කේස් එක? අම්මා ගැල කියන්නේ ප්‍රතිග්‍රාහකයා නම් ළමයා කියන්නේ දායකයා නම් දායකයාගේ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර දෙක මෙන්න මේ විදිහට මැච් වෙන්න ගන්නවා. රීසස් සාධකයේ පැත්තෙන්. රීසස් සාධකයේ පැත්තෙන් ওই විදිහට මැච් වෙන්න ගත්තම බබා හම්බෙච්ච නිසා බබාට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි අම්මට මොකද වෙන්නේ? අම්මගේ වෙන්නේ රීසස් සාධකයට අදාළව ඉන්න ප්‍රතිදේන ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ මොකක්ද ඒ කිව්වේ? මේක හරියට නිකන් අම්මා දායක අම්මා ප්‍රතිග්‍රාහකයා පුතා දායකයා වගේ. මොකද්ද? මං ආයේ මෙතන දිනන. හිතන්නකො. මෙන්න අම්මා. අම්මා ගත්තොත් රීසස් නෙගටිව්. පුතා. රීසස් ධන. එතකොට මෙයාගේ ජනකය නැහැ. දේහය තියෙනවා. මෙයාගේ ජනකය තියෙනවා දේහය නැහැ. හරිද? ජනකය තියෙනවා දේහය නැහැ. හරි. දැන් අපි මේක බලන්න ඕන කවුරු කවුරුද ගලපන්න ඕන? අපි මේක ගලපන්න ඕන අනිවාර්යයෙන්ම අම්මා කියලා කියන්නේ ප්‍රතිග්‍රාහකයා විදිහට, පුතා කියලා කියන්නේ දායකයා විදිහට. එහෙනම් බලන්නකො. ආගන්තුක ද්‍රව්‍යයක් නිසා අපි පුතාව දායකයා ගන්නට ගන්නවා. හරි. එහෙනම් පුතාගේ ජනකයයි අම්මගේ දේහයයි තමයි බලන්න ඕන. මාර්කේස් එක මේ ගැලපෙනවා. දැන් මොකද කරන්නේ? ගර්භණී කාලේදී අවුලක් වෙන්නේ නැහැ. මං කලින් කිව්වා. හම්බුණාට පස්සේ අවුල වෙන්නේ. මොකද්ද? හම්බ වෙනකොට කලල බන්ධය කැඩෙනවා. හම්බ වෙනකොට කලල බන්ධය කැඩුනම මොකද්ද වෙන්නේ? මෙන්න මේ රුධිරයන් දෙක මික්ස් වෙනවා. මික්ස් වුනොත් මොකද වෙන්නේ? මික්ස් වුනොත් අම්මට කලදරයක් වෙන්නේ නැහැ. අම්මගේ තියෙන ප්‍රතිදේහ ටික හැදෙන එක වැඩි වෙනවා. අම්මගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ ටික හැදෙන එක වැඩි වෙනවා. රීසස් පොසිටිව්ට එරෙහිව හැදෙන්න තියෙන ප්‍රතිදේහ ටික හැදෙන එක වැඩි වෙනවා. ළමයාට අවුලක් නැහැ. ළමයා හම්බෙන ඉවර. අම්මගේ වෙන වෙනස්කම තමයි ප්‍රතිදේහ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එන ගොඩක් ප්‍රතිදේහ වැඩි වෙනවා. දැන් මොන පළවෙනි බබා හම්බෙන ඉවර. පළවෙනි බබාට කිසි කරදරයක් නැහැ. දෙවෙනි බබා ඉන්නවා. දෙවෙනි බබා හම්බෙනකොට මාර කේස් එක දෙවෙනි පොඩි එකක් පොසිටිව්. අම්මා නෙගටිව්, පුතා පොසිටිව්. හරිද? කලින් ඉපදෙනකොට කලල බන්ධය කැඩෙන නිසා රුධිර දෙක මික්ස් වෙලා දැන් මොන ප්‍රතිදේහ හැදිලා තියෙන්නේ? හරිද? කලින් එහෙම ප්‍රතිදේහ වලින් ලොකු ප්‍රතිචාරයක් දැක්කුවේ නැහැ. දැන් මොකද තියෙන්නේ? දැන් ආයෙත් හම්බෙන්න ඉන්නේ රීසස් ධන එක්කෙනෙක්ම තමයි. රීසස් ධන එක්කෙනෙක් හම්බෙන්න ඉන්නවා කියලා අම්මගේ රුධිර දැනගත්තොත් මොකද වෙන්නේ? අම්මගේ රුධිරේ ප්‍රතිදේහ ටික ගිහිල්ලා පුතාගේ රුධිරයට ෂොට් එක දෙනවා. හරිද? අන්න ඒ වෙලාවේ මතක තියාගන්න ඕන එතෙන්දි හෙන කෙලියක් වෙන්න පුළුවන්. හෙන කේස් එකක් වෙන්න පුළුවන්. එතකොට අම්මගේ පුතාගේ රුධිරයන් දෙක අම්මගේ රුධිරය මගින් අම්මගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මගින් පොඩි එකාට කෙලවෙන්න පුළුවන්. ඒක නිසා වැරදිලා හරි අම්මා රීසස් නෙගටිව් වෙලා පළවෙනි පුතා රීසස් ධන වුණා. අම්මා නෙගටිව් වෙලා පළවෙනි පුතා රීසස් ධන වුණොත් ඒ වෙලාවේදී මෙන්න මේ ප්‍රතිදේහ හැදෙන එක නවත්තන්න. උපතට පස්සේ, ඒ කියන්නේ පොඩි එකා හම්බුණාට පස්සේ මේ ප්‍රතිදේහ හැදෙන එක වැඩි වෙන්නේ. පළවෙනි ළමයා ඉපදුනාට පස්සේ රුධිරේ මික්ස් වෙන නිසා තමයි ප්‍රතිදේහ හැදෙන එක වැඩි වෙන්නේ. ප්‍රතිදේහ හැදෙන එක වැඩි වෙන එක නවත්ත ගන්න දෙනවා එන්නතක් රෝගම් කියලා. මෙන්න මේ රෝගම් එන්නට දුන්නාට පස්සේ මෙන්න මේ ප්‍රතිදේහ හැදෙන එක අඩු වෙනවා. මේ ප්‍රතිදේහ හැදෙන එක නවතිනවා. එතකොට ආයි දෙවෙනියට හම්බෙන්න ඉන්න පොඩි එකාගේ පීසස් එක ධන වුණාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මෙයාගේ ප්‍රතිදේහ වලින් මුකුත් කරන්නේ නැහැ. ප්‍රතිදේහ කටවාගෙන ඉන්නවා. හරිද? එහෙනම් මතක තියාගන්න රීසස් වින අම්මා කෙනෙක්ට පළවෙනි පාර රීසස් දන පොඩි එකක් හම්බෙන්න හිටියොත් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි හම්බුණාට පස්සේ රුධිරය මික්ස් වෙන නිසා ප්‍රතිදේහ ප්‍රමාණය අම්මගේ වැඩි වෙනවා. දෙවෙනි පුතා රීසස් දන වුණා. අන්නේ පුතාට ෂොට් එක හම්බෙනවා. ඔන්නයි ටික තමයි රුධිරය කාණ්ඩ කිරීමේදී කතා කරන්න තියෙන්නේ. එතකොට මතක ඇතුව අර හෝම් වර්ක් එක කරලා වන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ අපේ රිසෝස් බුක් එක පාවිච්චි කරලා ඔයාලට එකෙන් උදව්වක් ගන්න.